අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ත්‍රස්තවාදයේ වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීම කඩිනම් කරන්නයි ජනපතිගෙන් උපදෙස් රංජන්ගෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ගැන හෙළිදරව්වක් සුපිරි කවදවත් පාවිච්චි නොකරපු අලුත් මලුත් නිවසක් මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1යි උපාධි ධාරී ගුරුවරුන් 4500කට අධික පිරිසකට රජෙන් පුහුණු පාඨමාලා තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබලයෙකු 18 තෙක් රිමාන්ඩ් ත්‍රස්තවාදයේ වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය හා නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින්. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙම කමිටු රැස්වීමකට ජනාධිපතිවරයෙකු සහභාගී වූ පළමු අවස්ථාව මේ වනවා. එහිදී අදහස් දක්වූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගත යුතු තීන්දු තීරණ කිසිසේත් ප්‍රමාද නොකළ යුතු අතර එවෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ එම මොහොතේදීම ගැනීම ඉතා වැදගත් බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගී වීමට හෝ නොවීමට තම අභිමතේ පරිදි කටයුතු කිරීමට අවස්ථාව තිබෙන බව නීතිපතිවරයා තමන්ට දන්වා ඇතැයි ජනාධිපතිතුමා හිදී සඳහන් කළා. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම සලකා බලමින් සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබඳ ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවා. මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතායි. රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ගොටාබේ රාජපක්ෂ මහතාට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්න ඇයිලා ඒ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කෙරුණා. මැදමුලන ඩීඒ රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා. නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බැවින් එම චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන්නයි ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ සලකා බැලූ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් එය ප්‍රතික්ෂේප කෙරුණා. සිසිරද ආබ්‍රු, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙනී යන මහතුරුන් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයට අයත් වුණා. එහි සභාපති විනිසුරු සිසිරද ආබ්‍රු මහතා මෙම පෙත්සම පංචපුද්ගල විනිසුරු මණ්ඩලයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළා. පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නැති බවද ඔහු පැවසුවා. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබා දුන්නේ. වත්කම් හෙළිකිරීම සඳහා දේශපාලඥයින් මැලිවන බව රාජමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු සතුව ඇමරිකාවේ ඇති නිවසක් සම්බන්ධයෙන්ද රාජමාත්‍යවරයා අද හෙළි කළා. දේශපාලඥයන් හැම විටම තමුන්ගේ වත්කම් බැරකම් සංගවනවා කියන එක තමයි ආසියාවේ ප්‍රචලිත මතය. NDTV එකේ දාලා තියෙනවා මේ වීරෙක් හට හඳුන ලෝකේ ඉම්රාන් ඛාන් තමාගේ එළුකොටුවේ එළුවන් 4 දෙනෙක් ඉන්න එක ගැනවත් ගැනපවා මහජනතාව දැනුවත් කිරීමට පකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මහත්මයා අවංක වෙලා තියෙනවා. ඇමරිකාවේ ඉන්න මගේ ලොස් ඇන්ජලිස් කැලිෆෝනියාවල මිත්‍රයන් මට එවලා තියෙනවා මේ මෑත ජනාධිපතිවරණේ ජනාධිපති අපේක්ෂකයන්ගේ වංචා දූෂණ සහ වත්කම් ගැන විස්තර වගයක්. මේ තියෙන්නේ ඇමරිකාවේ බ්‍රෑන්ඩ් නිව් නිවසක්. මේ තමයි අලුත්ම අලුත් නිවස. මේ නිවසේ මේ සාලය, මේ බාත්රූම් ඇතුළු මේ සියලුම සුපිරි කවදවත් පාවිච්චි නොකරපු අලුත්ම අලුත් නිවසක්. මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1යි. ලක්ෂ 1800ක් කෝටි 18ක වගේ ප්‍රමාණයක් වෙනවා. ඉතින් මේ නිවස ගැන විශාල සැකයක් ඇවිල්ලා අපේ මිත්‍රයන්ට මට එව්වා මේ ලිපිය. මේක පබ්ලික් ඩොකියුමන්ට් එකක් හංගපු එකක් නෙමෙයි. මේ තියෙන නිවස
අලුත් මලුත් නිවස. මේ නිවස අරන් තියෙන්නේ එක්තරා ජනාධිපති අපේක්ෂක කෙනෙක් තමයි කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මහත්තයාද, කරූ ජයසූරිය මහත්මිය, ෆොන්සේකා මහත්තයාද, කිරියල්ල මහත්තයාද, ගෝඨාභය මහත්තයාගේ නම කිව්වොත් නම් මේවල දාන්නේ නැති හින්දා ඒ මහත්තයාගේ නම කියන්නේ නැහැ මම. අපේ අස්සන් දෙකක් දාලා තිනවා අයිතිකාරෝ දෙන්නේ. ඒක නම් ටිකක් සැකසයිතුයි. දමින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ඉන්නවා. අසංකල ඒ වගේම සෙව්වන්දි රාජපක්ෂ කියලා දෙන්නේ තමයි ඔප්පුවට අසං කරලා තියෙන්නේ. ඉතින් කට්ටිය කියන්න එපා මඩ ගහනවා කියලා. මට යම් කිසි තොරතුරක් ලැබුණම මගේ තොරතුරු ජනතාවට සමාජගත කරන්න මම බැඳී ඉන්නවා. ජාතික රූපවාහිනියේ ආරක්ෂක අමාත්‍යංශයේ යටතට පවරා ගැනීම හෙළා දකින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. මාධ්‍යමකට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. ජාතික රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරගෙන තියෙනවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට එකතරේම මං හෙළා දකිනවා. ප්‍රතිපත්තියක් හැටියට මං ඒකට විරුද්ධ වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනයක් ආරක්ෂක අමාත්‍යංශයට පවර ගන්නවා කියන්නේ එතනම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රශ්නයක්. ඒ වගේම මාධ්‍ය නිදහසටත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගැන රූපවාහිනි සංස්ථාවට මම සංචාරය කරනකොට ඒ සේවකයන් මට ඇදෙල්ල කිව්වේ දේවල් ගැනත් ඊට පස්සේ හොයලා බලනකොට රූපවාහිනි සංස්ථාවේ විශාල කඩාවැටීමක් දැක්කා. ඒ කඩාවැටීම නිසා මම ඒ අවස්ථාවේදීත් ජනාධිපතිතුමාට කිව්වා මේකේ සභාපතිතුමිය ඇතුළු කණ්ඩායම වෙනස් කරන්න අවශ්‍යයි. මම ඒ නිසා යෝජනා හතරක් ඉදිරිපත් කෙරුවා. මාර්තු මාසේ ඉඳන් මේ ළඟදි වෙනකම් ඒ හතරම ප්‍රතික්ෂේප කෙරුවා. මේ අන්තිම වතාවේ තමයි අපේ කැලුම් පාලිත මැතිතුමා සභාපති කෙනෙක් හැටියට පත් කරන්නට අදනකොට තමයි ජනාධිපතිතුමා මේක පවර ගත්තේ. ඒ වගේම දැන් රූපවාහිනි සංස්ථාවත් පවර ගන්නකොට රූපවාහිනි පනතත් ඒ සමගම යනවා ආරක්ෂක අමාත්‍යංශයට. රූපවාහිනි පනත අනුව තමයි ජනමාධ්‍ය අමාත්‍යංශයට පෞද්ගලික නාලිකාවලටත් ඔක්කොම ලයිසන්ස් ටික අලුත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් ලයිසන්ස් ටික ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ ඒ පනත අනුව. දැන් ඒකත් ආරක්ෂක අමාත්‍යංශයට ගියාම පස්සේ දැන් ආරක්ෂක අමාත්‍යංශෙන් තමයි ඉදිරියට තමුන්නාසලට ගිහිල්ලා තමුන්නාසලගේ ලයිසන්ස් ටික ඔක්කොම අලුත් කරන්න වෙන්නේ. ඒ වගේම අලුතෙන් එන ආයතනවලටත් PV ආයතනවලටත් ඒ ලයිසන්ස් ටික ගන්නට අවශ්‍ය නම් ආරක්ෂක අමාත්‍යංශෙන් තමයි ඒ ටික ගන්නට වෙන්නේ. මේ අතර ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද ITN ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස අදහස් පළ කළා. රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගන්න තීරණයකදී එහි උද්ගත වූ තත්ත්වයක් මත ඒ පත් කරලා තියෙනවා වැඩ බලන සභාපතිවරයෙක් ඒ පත් කිරීම අතනෝමතික ක්‍රියාවක්. ඒකට හේතුව තමයි සභාපතිවරයෙක් පත් කරන ක්‍රමවේදයක් ආණ්ඩු අරගෙන ආවා. ඒ ක්‍රමවේද තිබුණේ ජනාධිපතිතුමාගේ කමිටි එකක් තිබුණා. ඒ කමිටි එකට දාලා ඔවුන්ගේ සුදුසුකම් බලලා ඒ කමිටියේ නිර්දේශයන් මත තමයි සභාපතිවරයෙක් පත් කරන්නේ. ඒ ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන්ම පරිබාහයි. ඒලා පත් කරපු නිසා රූපවාහිනී සංස්ථාව සම්පූර්ණ අකර්මණ්‍ය වෙන තැනට පහුගිය කාලේ පත් වෙලා තිබුණා. කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් නෙමෙයි ජනාධිපතිතුමාට පැවරලා තියෙන බලතල අනුව විවර ගත්තේ මාධ්‍යවේදී මාධ්‍ය සදාචාරයේ සියල්ල ආරක්ෂා කරන්න ඕන නිසා මේ සියලු දෙනාගේ ගෞරවය ආරක්ෂා කරන්න ගත්ත පියවරක්. ශ්‍රී ලංකාව සමග පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ටොගෝ ජනරජයේ ජනාධිපති ෆොරේ එසෂිම්නා මහතා දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. දින දෙකක් මෙරට රැඳී සිටින ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙරට කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද ටෝගෝ ජනරජයේ ජනාධිපතිවරයා එක්වනු ඇති. ටෝගෝ ජනරජයේ 6 ජනාධිපතිවරයා වන ෆොරේ එසෝෂිම්නා මහතා ජනාධිපති ධුරයට පත් වූයේ 2005 වසරේදී. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬනේ ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගත් තීන්දුවට පක්ෂව උතුරේ ජනතාවගෙන්ද පුළුල් හඬක් මතුව තිබෙනවා. මෙම කරුණු හෙළි වුණේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යාපනයේ පැවති අවස්ථාවේදී. යාපනයේ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬනය ලබා දීම පිළිබඳ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනතා මතය උරගා බැලීමක් සිදු කර තිබෙනවා. ඊට සහභාගී වූ 20,634 දෙනෙකු අතුරින් 94.89% ඡන්දය බහවිත කර ඇත්තේ මරණ දඬුවම ලබා දීමට පක්ෂවයි. යාපනයේ දිස්ත්‍රික්කයේ පුරා පැතිරී ඇති නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් දරුවන් හා කාන්තාවන් ඇතුළු පිරිස් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ
මද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි. ඒ පිළිබඳ කිසිදු නායකයෙකු නොගත් පියවර ගනිමින් දැඩි කැපවීමකින් කටයුතු කරන ජනාධිපතිතුමාගේ කාර්යභාරය මෙහිදී උතුරේ ජනතාවගේ අගය කිරීමට ලක්ව තිබෙනවා. මෙම සමීක්ෂණය අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදීද ක්‍රියාත්මක වූ අතර ඊට සහභාගී වූ පිරිස 27,168ක්. ඉන් 94.77%ක්ම සිය මතය ලෙස ප්‍රකාශ කර ඇත්තේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම් ලබා දෙන ලෙසයි. වංචා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අමාත්‍ය අකිල විරාජකාරියවස මහතා අද පෙනී සිටියා. පෙළපොත් මුද්‍රණයේදී වර්ණ ඡායාරූප යෙදීම තුළින් අලාභයක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමටයි ඒ මහතා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ. මීට පෙර වගේම මම අදත් කියනු ලැබුවා මේ අච්චුපතට සඳහා පණිවිඩයක් සහ ඡායාරූපයක් දැමීම මීට පෙරත් ඒ පොත්වල සිදු වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මීට පෙරත් අධ්‍යාපන ඇමතිවරයාගේ නෙමේ හිටපු ජනාධිපතිතුමාගේ පවා මේ ඡායාරූප දාලා තියෙනවා කියලා ඒ පිළිබඳවත් දැනුවත් කරයි. මේ අතර ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්ත්වය බොහොම හොඳයි. අපි පොදු අපේක්ෂක කවුද කියලා අපි වෙලාවට කලාවට කියන්නම්. ඔබට බාහිර දේවල් කවුරු වෙයිද? මම නන් නෙවෙයි. ඒක ඒක අපි කෘත්‍ය අධිකාරි බලෙන්න තෝරන්න තියෙන එකින්ද පොඩක් ඉවසලා ඉන්න. ජනතාව අපේක්ෂා කරන වෙනස ලබා දිය හැකි නායකයෙකු ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටට ඕන කරන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක්. ඒ පාර්ලිමේන්තු පාලන ක්‍රමයේ දිශාවට යෑමේ ඉලක්කය තියාගෙන තමයි අපි මෙවර ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙන්නේ. අපි විධායක ජනාධිපති ක්‍රමයේ මුළුමනින්ම අහෝසි කරන වැඩපිළිවෙලකට යන්න ඕන කරන සෑහෙන වැඩ කොටසක් කරලා තිනෝ. ඉතුරු ටිකත් සම්පූර්ණ කරනවා. අපි ඒක කිසිසේත්ම අත්හරින්නේ නැහැ. ජනතාවට ඕන වෙනසක්, අලුත් දෙයක්. ඒ වෙනස සහ අලුත් දේ නිර්මාණය කරන්න තමයි අපි අපේක්ෂකෙක් ඉදිරිපත් කරලා තින්නේ. අපිට මේ පැත්තේ වැඩකුත් නැහැ, මේ පැත්තේ වැඩකුත් නැහැ. බුදුපුත් සුරක්ෂා වැඩසටහන යටතේ සුදුසුකම් ලත සියලු භික්ෂුන් වහන්සේට මේ මාස අවසන් වීමට ප්‍රථම හිමිකම් පත්‍ර ලබා දීම සිදු කරන බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා, බුදුපුත් මාපිය සුරක්ෂා, බුදුපුත් ආරාම සුරක්ෂා නමින් වැඩසටහන් ත්‍රිත්වයක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. තිවදරුම් වැඩපිල්ලක ඊට එහාටත් යන්න අපි තීරණය කළේ එකක් අපේ බුදුපුත් රක්ෂණ ක්‍රමය. මේ බුදුපුත් රක්ෂණ ක්‍රමය කියන එක අපිට මේ ස්වාමීන් වහන්සේලා ඔය අසිනේ පෙච්චාම බේත් ගැනීම ගේ වැනි දේවල්ට මුදලක් අපි දෙනවා. අපි කැබිනට් මණ්ඩලයට දාලා තමයි මිලියන 50ක් අපිට රජයෙන් ලැබුණා. අපේ ආර මොදලෙන් අපි මිලියන 40ක් දාලා 90කින් අපි ආරම්භ කරනවා. මෙතන නවතින්නේ නැහැ. අපි ස්වාමීන් වහන්සේලාට පිළිකා වැනි වකුගඩු වැනි බලවත් ශල්‍ය කර්ම වලට ලක්ෂ 12 දක්වා දීමේ අපේ ආර මුදලෙන් අපි ක්‍රියා කරනවා. දෛනික බෙහෙත් ගැනීමට දෛනික ආරෝග්‍ය ශාලාව නවතිනවා රුපියල් 5000 දක්වා පෞද්ගල රෝහල ගුණ. ඒකත් අපි දෙනවා. ඒතර මේකට දේශමාල බෙදයක්, නිකාය බෙදයක් නෙමෙයි. මේකට හැම නිකායකම කාසියුර පළඳන වනවාසී ස්වාමීන් වහන්සේලාත් මේකට ඇතුල් වෙනවා. ඊළඟට පටන් ගන්න එක තමයි අපේ ඉතා වැදගත් එකක් මා සඳහන් කළ මාපියෙක් බුදුපුත් මාපියෙක් කැපකරු කියන එක. මේ කැපකරු එක දැන් අපි මේ මාසේ 22 මොරාගල දිස්ත්‍රික්කයේ මුල්ලංකායම බුදුපුත් මාපිය කැපකරු කියන එක ස්වාමීන් වහන්සේලාගේ ඉතාමත්ම දුප්පත් අම්මා තාත්තා ඉන්න ඒකවල් වර්ගීකරණය කරලා අපිට දෙන්න ගන්න 115 පළින අධීරිය දෙනවා. දෙවෙනි අධීරිය තව මිලියන 15 අපි දෙනවා. රටම බලන් හිටිය සිද්ධියක් ඊයේ මේ සජිත් ඉරේ ඇටෝම් එකේද හෝම් කමින් එකේද ඉවසලා ඉන්න. තාම මම ඇහුවේ නැහැ. මම ජේෂ්ඨෙක් වෙලාවත් නමුත් සුබ වේ කියන එකයි මට කියන්න තියෙන්නේ. ඊට පස්සේ මුළු රටම මොකුල් ගේකට පත් වෙයි. පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු එය ISIS ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නියෝග කළා. ඒ සමග තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි තව්හීද් ජමාත් සමාජිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ. සැකකරු විවිධ සන්නිවේදන ක්‍රම මගින් වෙනත් අයට සවන් දිය නොහැකි ලෙස ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කටයුතු කර ඇති බව හෙළි වී තිබෙනවා. එදින සිදු කළ ප්‍රහාරවලින් මියගිය බෝම්බකරුවන් සමග මොහුද විවිධ කටයුතුවලට සම්බන්ධව සිටි බව විමර්ශනවලදී තහවුරු කර ගැනුණා.
පුද්ගලින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාණ්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරු ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරුණා. නඩුව විභාගයට ගෙනුනේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළා. එමෙන්ම සිද්ධියට අදාළව පුද්ගලින් පැහැර ගැනීමට යොදාගත් බව කියන වෑන් රථය වලස්මුල්ල ප්‍රදේශයේ ආයතනයකින් කුලී පදනම මත නාවික හමුදාවට ලබාගත් එකක් බවත් අධිකරණයේදී හෙළිවුණා. එමෙන්ම නාවික හමුදාවේදී ඒ අයිතිය පැවති එවකට නාවික හමුදා නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂවරයෙකු වන මෙම සිද්ධියට අදාළව ඇප ලබා සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක DKP දසනායක මහතා සතුවයි. එමෙන්ම අදාළ වෑන් රථය භාවිත කර ඇත්තේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා බවද අධිකරණයේදී ප්‍රකාශ කෙරුණා. කඳාන හපුගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ 6-7 වසරවල සිසුන්ට ඇති වූ ආසාදන තත්ත්වය හේතුවෙන් සිසුන් 42 දෙනෙකු රෝහල් ගත කෙරුණා. සිසුන් පිරිසක් කිසියම් දියරයක් පොල්තෙල් සමග මිශ්‍ර කර තිබෙනවා. ඒ සමග සමේ ඇති වූ කැසීමක් හේතුවෙනුයි සිසුන් රෝහල් ගත කෙරුණේ. රාගම ශික්ෂණ රෝහලට සහ අනිය කඳු රජයේ රෝහලටයි මෙම සිසුන් ඇතුළත් කෙරුණේ. සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කළා. සබරගමු මහා සමන් දේවාලයේ අසල පෙරහැර මංගල්‍යයේ 3 වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරුණා. සමන්දෙවි පුදවරුණ 2019 යන තේමාවෙන් සංවිධානය කරන පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර පැවැත්වෙන්නේ ලබන 13 වනදායි. දවල් අඳුර නැතුව රන්කොත් බබලන ස්වභාව ලංකාවට තිලකය වද සබරගමුව මාලිගාව 794 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අසිරේ අපි නිරන්තරයෙන් ඔබට සමීප කරනවා. එළඹෙන 13 වනදා අවසන් පෙරහැර මංගල්‍යයේ පවත්වන්නට සියල්ල සූදානම්. අද මේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ 3 වන දිනය සියල්ල සූදානම්. අද දිනයත් ඉතාමත්ම සාර්ථකව මේ පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කරන්නට මේ මංගල්‍යය ඉතා සාර්ථක ලෙස මේ වෙනකොට අපි 2 දිනක් පුරා සිදු කරලා තියෙනවා. අද 3 වෙනි දවසේ ඉතා සාර්ථක ලෙස මේ පෙරහැර මංගල්‍යය විශාල අලියැතුම් ප්‍රමාණයක් සහ විශාල නර්තන ශිල්පීන් කණ්ඩායම් සමග අපි සූදානම් කරලා තියෙනවා මේ පෙරහැර මංගල්‍යය. ඉතින් මේකේ ඉතා පැරණි චාරිත්‍ර වාරිත්‍ර විශේෂාංග ගොඩක් තියෙනවා. පෙර රජ දවස ඉඳන් කරගෙන ආකාරයක්. ඒ ආකාරය අනුව අපි මූලික විශේෂත්වයේ මේ රාජකාරි සඳහා තමයි ලබා දෙන්නේ. විශේෂයෙන්ම ඒ කාලයට එක පැත්තකින් ආරක්ෂාව, අනිත් පැත්තෙන් එන ජනතාවගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරගන්න. ඒතර ජලයේ විදුලිය වගේ අවශ්‍යතාවන්. ඊළඟට හදිසි ආපදා තත්ත්වයක් ඇති වුණා කියලා අපි ප්‍රාදේශීය ලේකම්කාරයේ අපි තීරණය කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් කියලා කුටියකුත් තියලා ගියසරිත් අපි ඒක ඇනඹුවා. ඒකට අපි ඒ මුළු කාලයටම ඉන්න ආපදා නිලධාරීන් එහෙම යොදවනවා. මොකද හදිසි ගඟ ආසන්නීමේ දේවාලයේ තියෙන්නේ හදිසියවත් ගම් අතර තත්ත්වයක් ඇති වුණා. පෙර සූදානම වැදගත් වෙනවනේ. අපි දැන් ඒ අනුව කටයුතු කරලා තිබෙනවා. සමන් ගිර අඩවියේ මහා කලා මංගල්‍යය ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය 3 වන දිනටත් අතිශය සාර්ථකව විදි සංචාරය කරන ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා. සුමන සමන් දෙවියන් කෙරෙහි උපන් මහා භක්ති ආදරයක් හදවතේ දරාගත් ජනකායක් අපි දකිනවා මේ පුණ්‍ය භූමිය පුරාවට අද දවසේදීත් එක් රැස්ව සිටින ආකාරය. එළඹෙන 13 වනදා අවසන් මහා පෙරහැරේ අසිරිය සජීව ලෙසින් ඔබට සමීප කිරීමට ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය සාඩම්බරයෙන් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහෙමනම් තවත් තොරතුරු ඔබට රැගෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් දැනට සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයයි අපි ප්‍රාර්ථනා කරන්නේ.
උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4667ක් වෙනුවෙන් පුහුණු පාඨමාලා ආරම්භ කරනවා. මෙම පිරිස පුහුණුව සඳහා මෙම මාසයේදී බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කළ උපාධිධාරීන් මේ සඳහා පදවා ගන්නවා. වයස අවුරුදු 45 සීමාව අසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට මෙහිදී ප්‍රමුඛතාව හිමිවනවා. තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ග සකස් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. රජයේ සෑම අමාත්‍යංශයක් මෙන්ම සෑම පළාත් සභාවක්ම මෙම තිරසර සංවර්ධනය පදනම් කර ගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවටයි එම යෝජනාවේ ඇතුළත් වන්නේ. තිරසර සංවර්ධන සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් යෝජනා ඇසුරෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිතුමා දැක් වූ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයේ සැලකිලට යොමු වුණා. විශේෂඥයන් 41 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් තිරසර සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට ක්‍රියා කර තිබෙනවා. එහි ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කළ හැකි අයුරින් ලබන වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට සැලකිලිමත් වන ලෙසයි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවටපත් ඉඩම් හිමියන් සඳහා තක්සේරු වටිනාකමට අමතරව වන්දි දීමනාවක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ලක්කල හා නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ස්ථිරව පදිංචිව සිටි ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ පිරිස සඳහා 50%ක අමතර වන්දියක් පිරිනැමෙනවා. සමාලෝචන කමිටුවේ වාර්තාවට ඇතුළත් නොවූ ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුල් වෙතද මෙම වන්දිය පිරිනැමෙනවා. ඇතැම් පනත්වල සහ ආඥා පනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන දඩමුදල් ප්‍රමාණවත් නොවීම මෙන්ම මෙම තත්ත්වය අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශවල අනුව ඇප පනතේ සඳහන් දඩමුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට මුහුදු ප්‍රදේශවලද පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා තාවකාලිකව තද සුළං ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ. ඔමේ විනිවිට කල්ගුරු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ තියෙන නිවේදනයට අනුව විනිවට ආවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිග ප්‍රදේශවලින් හමන අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තරම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 8 කිලෝමීටර විටින් විට 50-55ක් දක්වා ඉහළ යන්න පුළුවන්. කෙසේ වෙතත් ගෙගුරුම් සහිත වැසි ඇති වින විට මෙම මුහුදු ප්‍රදේශවල 8 කිලෝමීටර 70ක් 80ක් දක්වා ක්ෂණිකව ඇතිවන ප්‍රබල තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිබෙනවා. ඉතින් ධීවර හා නාවික අංශයන් මේ පිළිබඳ විශේෂ අවධානයෙන් පසු වෙන්නේ කියලා අපි නැවත වතාවක් මතක් කරනවා. අද උදෑසනත් මෙම පණිවිඩය කාකරණ්ඩ අපි ලබා දුන්නා. එම ප්‍රදේශ විදිහට හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශය සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකාසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශය තමයි මෙම ක්ෂණිකව 8 කිලෝමීටර 70ක් 80ක් තරම් ප්‍රබල සුළං සහිත තත්ත්වයක් නැති වෙන්නේ. ධීවර නාවික ප්‍රජාවන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න මේ වෙන විට ධීවර අංශයත් එක්කම නාවිකංශත් ත්‍රිවිධාමතාව පොලිසිය ඇතුළු සියලුම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සහ සියලුම ප්‍රජාවන්ට අපි මෙම පණිවිඩය ලබා දීලා තියෙනවා. සියලු මාධ්‍ය ඇතුළුව මේ පිළිබඳ අවධානයෙන් පසු ඉන්න 117 දුරකථන අංකය විවෘතයි. යම් ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක පැය 24 පුරාම එහා සම්බන්ධ විය හැකි වෙනවා භාෂාත්‍රිත්වයෙන්ම. ITN මාධ්‍ය ජාලයේ අලෙවිංශයේ සේවය නියුතුව සිටි පාලිත නානායක්කාර මහතා අභාව ප්‍රාප්ත වුණා. IT නලවි අංශයේ දීර්ඝ කාලයක සිට සේවයේ නියුතුව සිටි පාලිත නානායක්කාර මහතා මිය යන විට 58 වන වියෙහි පසු වුණා. කලා ක්ෂේත්‍රය වෙනුවෙන් දායකත්වය ලබා දී ඇති ඒ මහතා ITන්හි විකාශය වූ සත්සර රංගන, බුදුමීදුම්, සසර සෙයා, පිනිමුතු වැස්ස, අන්දර වැට, කූපි කඩේ, ඉදින් ඊට පස්සේ වැනි ටෙලිනාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. පාලිත නානායක්කාර මහතාගේ දේහය නිල්පනාගොඩ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පසුරු 4ට මිනුවන්ගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk